هتاريو تتنا جن هتاريو تتنا لا ياد هاي مي هم بيتنا بيتنا ياد كيان أرب مي ماي كتيرنا ياد أنا نواني كيلين إند بيا ياد كيلين إند بيا هي ثورة مقد كرعان بيا ياد مقد كرعان بيا هم يد بالدها تيا عان بيا هذا هو التواليت تكذب يا دينونا تويا مي ما الله يندونه الله غني يندونه الله غني يندونه كيف هذا كيف مي كاوده مال مي مالي ده مي كاوده مال ثاتا كو مهاتيا ها بندرة 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 ما هي النهاية؟ كنت أين؟ كوي يا أمّا. كنت أدمي. كم هذا؟ كتاعران بيع. كتاعران ده بيع. كم هي هنا؟ من كامود ده من إكسب كناك بهي ده تيني. ها. كناك بهي ده تيني ده كتاعنا كم تيني؟ لكن من كتاعران كان ده بيع نكيد كان ده بيع خلبة نام ده. ده وايس وايس كي ده مين؟ وايس كتاع كنوا ده. تسعة كتاع كنوا. لكن نكيد كان ده بيع كتاعران بيع خلبة نام ده ده بطاري نام ده نظرة نام ده ولا. مقدّد أمي أمّا كي براسني كياني. لكن لدينا مقطع هدية 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 لدينا مقطع ولكن يجب ان يكون هناك جيدا لانه 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 هذا هو المكان الذي يجعل هذا 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 المكان الذ
හැමදේම කියලා පියලා හැමදේම දෙන්න ළඟට. දැන් මේ පුතා විතරයි ඉන්නේ. මෙයා විතරයි ඉන්නේ. මෙහි ගෙදර ඔයාලගේම ඔව් මේක මගේ තමයි. මම ඔව් හැමදේම කරගෙන ආවා ඉතින් එකපාරටම කඩාවැටුණා ඉතින් මෙයා. ඔව්. දැන් ඔයා කතා කරාට ඒවා තේරුම් ගන්න බැරිද මොකද? තේරුම් ගන්න කියන්නේ මේ විලාවකට කල්පනා වුණ තු යනවා. ඔව්. ඔව්. ඒ විලාවකට පුරේට මල්ලි කියනවා. හා හා හා. මට තාත්තා කියනවා. ආ එහෙම. ඔව්. විලාව කට්ටියකට මාමා කියන කියන්නේ ඒ අම්මා හැම වෙලාවකට එහෙම අඳුරන්නේ නැහැ. අඳුරන්නේ නැහැ. දැන් ඔයා සාමාන්‍යයෙන් ඉතින් බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දෙයක්ද? මම හිතේ ඉතින් බලාපොරොත්තු වෙනවා ඉතින් මේ පුළුවන් ලෙඩේසුව කරගන්න තමයි පුළුවන් නම් අංක 1. ඔව්. ඊට පස්සේ මට ඉතින් ගැටලුවක් නැහැ. ගන්නත් පුළුවන් නම් උදව් කරන්න. ඔව්. ඒක තමයි. ඉතින් මොන කරි ජීවන මාර්ගයක් මොන හරි පුළුවන් නම් ඔයාලා දැන් කියන්නේ වෘත්ති වශයෙන් මේ කිසිම දෙයක් නැහැ. ඔයා කුලී වැඩ කරනවා. ඔව්. කුලී වැඩ තමයි කරන්නේ. කරන්නේ ඒක තමයි. මරි මෙයාත් එක්ක ඉඳලා මොකක් හරි ගෙදර ඉඳලා මොකක් හරි කරන්න පුළුවන් එහෙම ඒ වගේ දේවල් පොඩි දෙයක්. ඔයා දැන් නෝනට සාමාන්‍යයෙන් දැන් නෝනගේ වැඩ කටයුතු ඔක්කොම කරද්දී ඔයාට දස්සාවකට යන්න බෑ එහෙම යන්න බෑ වෙලාවක් කරන්න නැහැ. ඉතින් ළඟපාතේ මොන හරි චුට්ටක් ඔය වත්තක මොන චුට්ටක් මොනොත් කරනවා ඉතින් එහෙම දෙයක් කරලා දැන් ජීවත් වෙන්න ඇද්ද? බෑ බෑ බෑ. ඔව් පුතාගේ අඩුපාඩු මොකක් තියෙනවද? පාසල් ඉස්කෝලේ යන්න අඩුපාඩු ඒව මොනෝ අන්නම් සපත්ත දෙයක් එහෙම චුට්ටක් අඩුවේ පාඩුවක් තියෙනවා ටිකක් එහෙම. ඔව්. බෑග් එහෙම තියෙනවා හොඳද? බෑග් ඔය ටික තමයි තියෙනවා. ආ. බෑග් එක මේක. ඔව්. ඉස්කෝලේ යන්න කොහෙද පුතා ළඟද? ඉතකම් මේක. ඉබ්බාගම යන්නේ. හා හා. ඉතින් බලන්න උදව්ව කරන්න තිය ලොකු පිනක්. මේ වගේ තමයි නේද? ඔව්. ගෙදර එතකොට ටොයිලට් එක අරකනේ. අරක ටොයිලට් එක. කොස්සිය මෙහෙද එතකොට? කොස්සිය මේක. බලමුද පොඩ්ඩක්. ආ. එතකොට මේකේද උයන්න පිහින ඔක්කොම කරන්නේ. උයන්න පිහින්න. මේ පැත්තේ මුකුත් නැහැ නේද? නෑ මුකුත් නැහැ. දිරලා තියෙන ඔක්කොම. ඔය සුට්ටක් කොහොම එහෙම දිරලා නේද? මේක මේ වුණ කඩාන වැටෙන සේප්පේ තියෙන්නේ. මේ ඔත්තල්ලාන්නේ. ඔව්. එතකොට මෙතනද උයන්නේ? ඔව් එතන තමයි උයන්නේ. මෙයා තමයි බලු ටික තියාගෙන ඉන්නේ. ඔව් බලු ටික තියාගෙන ඉන්නේ. වතුර තියෙනවද වතුර ලයින් එක? ඔව් වතුර ලයින් එක තියෙනවා මේ වත්තේ වතුර වෙන්දක් හදලා දුන්නා වතුර. කිසිම ආවරණයක් නැහැ එතකොට. ඔව් මත්තේ. මේක තමයි කාමරේ නේද? ඔව් තමයි කාමර දෙකක් තියෙනවා. පුතා එතකොට පොත්පත් තියාගෙන මෙව කරන්නේ මේකේ. ඔව් ඔතන තමයි තියාගෙන. හ්ම්. ඉතින් මේකේ කිසිම ආරක්ෂාවක් නැහැ. ඉතින් මේ දොරවල් දෙක විතරයි තියෙන්නේ. මේ කියන්නේ සංජි මහත උඩ ටිකක් ගන්න. දැන් මේ පැත්තේ හැම මේ මොකුත් ආවරණයක් නැහැ නේද? නැහැ. ඔව්. දොරවල් වලටත් මේ ඒවත් තාවකාලිකව හදලා මන් තියාගෙන ඉන්නේ. කියන්නේ ජනේල් කෝරු මොකුත් නැහැ නිකන් ඉටේ දිගහලා වගේ තමයි තියෙන්නේ. දැන් අපි කතා කරා තේරෙන්නේ නැද්ද? නම් මොකද මෙයාගේ? කුසුමලතා. අපි කතා කරනේවා තේරෙනවද? මොකද මේ වෙලා තියෙන්නේ? දැන් අසනීපේ මොකද? කෑවද? කෑවා. මේ කවුද? මල්. මේ? මල්ලිද? මේ කවුද? තාල්. තාත්තා. කෝ මහත්තයා? ඈ තබල මොකද්ද බඳලා නැද්ද බඳලා නැද්ද ඔයා ආ එතකොට මේ මල්ලිද ඔයාගේ එහෙමද දැන් වයස කීයද ඈ කසාද බඳලා නැහැ කල්පනාවක් නැහැ කල්පනාවක් නැහැ කිසිම දෙයක් කල්පනාවක් නැහැ ඔයාලා දැන් ජීවිතේ මොන වගේ බලාපොරොත්තුද තියන්නේ මොන වගේ දෙයක්ද හිතලා තියන්නේ දැන් සමහර අපි දකිනවා ඇත්තටම දැන් මේ වගේ දේවල් උනන් පස්සේ තමන්ගේ දුවදරුවෝත් දාලා තාත්තලා යනවා නේද දැන් ඔයා මේ ඔක්කොම මේ අම්මගේ දේවල් ඔක්කොම කරනවා අඬනවා යන්නේ
දැන් අවුරුදු 6ක් 7ක් ඉඳලා මේ ජීවිතේ තමයි ගෙවන්නේ. ඔව්. තමන්ගේ දේවල් කිසිම දෙයක් කරගන්නත් නැහැ ඒක නේ. කිසිම දෙයක් බෑ. බෑ. කියන්නේ මෙයා වෙනුවෙන් මැරිලා ඔක්කොම කරගන්න. ඔව් කරන්න ඕනේ. ඒතකොට මෙයා නාවනේ වුවයි හැමදේම කරන්න ඕනේ. ඔව්. ඔයාලා හැමදේම තේජිකවක් කරලා හැමදේම දෙන්න ඕන ළඟට. ඒව ටික ඔක්කොම කරන්න ඕනේ. කරන්න ඕනේ. පුතාගේවත් කරන්න ඕනේ. පුතාට තේරුමකුත් නැහැ නේ. ආයිබන් ලංකාවේ වගේම විදේශගත වෙලා ඉන්න අම්මලා තාත්තලා සෑම දෙනාගේම අවසරයි ලංකා පෞර සමාජ සත්කාර වැඩසටහන මානුෂත්වයේ මෙහෙවර. ඉතින් අද අපි ඇවිල්ලා තියෙන්නේ කිරිඳිගල්ල ප්‍රදේශයේ තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වැඩසටහන අපිට යොමු කරේ අපේ වීඩියෝ බලන පින්වන්ත මහත්මයෙක්. ඉතින් මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ගෙදර තාත්තා ඉන්නවා. තාත්තගේ අතපය හොඳට හයිය තියෙනවා. අම්මා ඉන්නවා. අම්මගේ අතපය හොඳට හයිය තියෙනවා. ඒ වුණාට මේ අවුරුදු 6ක ඉඳලා අම්මට කිසිම සිහි කල්පනාවක් නැහැ. ලෙඩේ ස්නායු දුර්වලතාවයක් තමයි තියෙන්නේ. ඉතින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවුරුදු 6ක් තිස්සේ මේ තාත්තා මේ අම්මා වැරෙන් යනවා. ඉතින් ඔයාලා දකින්න ඇති මේ අම්මා කියන්නේ තාම කසාද බැඳලා නැහැ කියලා ඉවරලා. මේ ඉන්නේ තමන්ගේ මල්ලි කියලා කියන්නේ. පුතාට මල්ලි කියන්නේ. තමන්ගේ ස්වාමි පුරුෂයාට තාත්තා කියන්නේ. ඉතින් වෙලාවකට විවිධ දේවල් කියනවා නේද? ඔව් විවිධ දේවල් කියනවා. ඔව් ඉතින් තාත්තා කියනවා එක එක දේවල් කියලා ඉවරලා තමයි කතා කරන්නේ. කිසිම සිහි කල්පනාවක් නැහැ. ඉතින් තාත්තට වෙලා තියෙන්නේ මේ අම්මගේ හැම වැඩ රාජකාරියක්ම කරන්න. රස්සාවක් නැහැ. කුලි රස්සාව තමයි කරන්නේ. ඉතින් කුලියක් කරන්න නම් හැබැයි උදේ 8 වෙද්දින් වැඩට යන්න ඕන. හවස 5 වෙද්දින් තමයි ඕෆ් වෙන්නේ. කැමරා ටයිම් එක පැයක් දෙනවා. ඉතින් ඒ කුලියක් කරන්නවත් මේ තාත්තට යන්න විදිහක් නැහැ. එදිනෙදා පොඩි පොඩි වැඩ කටයුත්තක් තමයි කරගන්නේ. මොකද පුතා අධ්‍යාපන කටයුතු කරනවා. ඉතින් පුතාගේ උදේ උයලා කන්න බොන්න දීලා පාසල් යවන්න ඕන. අම්මට කෑම බීම ඒ ටික හරි ගස්සලා දෙන්න ඕන. අම්මා මේ ගෙදර තනියම දාලා යන්න බෑ. මොකද මේ ගෙදර කිසිම ආරක්ෂාවක් නැහැ ඇත්තටම. අද කාලේ ඔයාලා දන්නවා ගැහැණු දරුවෙකුට වයසක අම්මා කෙනෙකුට අපි දන්නවා ලංකාවේ අවුරුදු 60 70 අම්මා කෙනෙකුටවත් ගෙදරක තනියෙන් ඉන්න බැරි වාතාවරණයක් තියෙන්නේ. ඉතින් මේ නිවසේ කිසිම උළුවස්සක් ජනේලයක් ආවරණයක් නැහැ. මේ තාත්තට ඒ දේවල් කරගැනීමේ හැකියාවක් නැහැ. මොකද මේ අම්මා වෙනුවෙන් හරිම රස්සාවක් කරන්න නැහැ. ප්‍රශ්න ගොඩකට මූණ දීලා තියෙන්නේ. ඉතින් ලංකාපෞර අපි උදව්වක් උපකාරයක් කරන්න උදව්වක් උපකාරයක් ලබා දෙන්න යන්නේ වැඩසටහනක් කරන්නේ උදව්වක් අවශ්‍යම මිනිස්සෙක් බලලා. ඉතින් තාත්තගේ අතපය හයිය තිබුණට තාත්තට උදව් උපකාර අවශ්‍යයි. මේ අම්මගේ ලෙඩේ සනීප කරගන්න උදව් උපකාර අවශ්‍යයි. මේ දරුවට අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යත්වයක් වගේ බෑග් ටික සපත්තු ටික අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් ඒ උදව් උපකාර ලබා දෙන්න උදව් උපකාර ලබා දෙන ශක්තියක් වෙන්න තමයි ලංකා පෞර තරුණ අපි මේ වැඩසටහන කරන්න ආවේ. ඉතින් ඔයාලට පුළුවන් මේ අම්මලා තාත්තලාගේ දුක දැකලා මෙයාලට ප්‍රශ්න දැකලා උදව්වක් උපකාරයක් යම් කිසි වශයෙන් කරන්න. ඉතින් ලංකා පෞර අපිත් එක්ක මුල ඉඳලම අපිට ශක්තියක් වෙන්න අපේ channel එකත් එක්ක සමාජ සත්කාර වැඩසටහනත් එක්ක බොහෝම කට්ටියක් එකතු වෙලා ඉන්නවා. විවිධ පින්කම් කරනවා. ඉතින් අද දිනේ අපි මේ නිවසට එද්දී වියලි ආහාර මල්ලක් ගේන්න අපිට ශක්තිය ලැබුණා. ඒ සඳහා අපිට උදව් උපකාර කරලා තිබුණේ අපේ කුවෙට්වල ඉන්න අම්මා. ඉතින් කුවෙට්වල ඉන්න අපිට මුදල් අම්මා සහෝදරයා මුදල් උපකාර එවලා තිබුණා. පුතේ යනකොට උදව්වක් අවශ්‍යම නිවසකට වියලි ආහාර ටිකක් අරන් යන්න කියලා. ඉතින් වියලි ආහාර කෑමට බීමට මිනිස්සෙකුට දෙයක් ලබා දීමෙන් මහඟු පින්කමක් ලැබෙනවා. අපිට වර්ණය සැප බල ප්‍රඥා කියන දේවල් ලැබෙන්නේ අපි ආහාර ටිකක් ගත්තොත්. ඉතින් අම්මේ අම්මටත් අම්මාගේ මියපරලොව ගිය දෙමව්පියන්ටත් මහත්මයාටත් මේ පින් හේතු වාසනා වේවා. අම්මට මේ දිනවල පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ හැම දෙයක්ම මේ කරගන්නව පින් බල මහිමෙන් ඒ දේවල් හැම දෙයකටම විසඳුමක් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් නිදුක් නිරෝගී භාවය ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා කියලා අපි අම්මට ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වගේම අපි බලාපොරොත්තු වෙන්නේ මේ පවුල වෙනුවෙන්, මේ අම්මා වෙනුවෙන්, මේ පුතා වෙනුවෙන් යම් කෙසේ උදව්වක් කරන්න. ඉතින් ඒ සඳහා ශක්තියක් දෙන්න පුළුවන් ලංකාපෞර වීඩියෝ බලන ඔයාලට අපි ආරාධනා කරනවා.
පුළුවන් නම් උදව්වක් උපකාරයක් කරන්න මේ තාත්තගේ දුරකථන අංකය අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඉතින් මේ මිනිස්සයෝ මේ දෙමව්පියෝ අපහසුතාවයට පත්වන පරිදි දුරකථන ඇමතුම් ලබා දෙන්න එපා. මොකද මේ මිනිස්සු අපේම මිනිස්සු උදව්වක් අවශ්‍ය මිනිස්සු. ඒ අයට අපි උදව්වක් කරන්න ඕන ශක්තියක් දෙන්න ඕන. ඉතින් අපි මේ ජීවත් වෙලා ඉන්න පුංචි කාලෙදි මේ වගේ අහිංසක මිනිස්සුන්ට යම්කිසි උදව්වක් කරොත් එහෙම අපි මැරෙන දවසට ලබන ආත්මයකට අපිට ඒ පින් ටික අරන් යන්න පුළුවන්. අපේ ජීවිත සුගතගාමී කරගන්න පුළුවන්. ඉතින් අපි අද මෙතනදී වැඩසටහන අවසන් කරනවා. තව දවස් කීපයකදී මේ නිවසට එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලගේ උදව් උපකාර ශක්තිය අරන් තමයි අපි මේ නිවසට එන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අපිට කතා කරන්න මේ තාත්තරත් කතා කරන්න කියලා අපි ආදරෙන් මතක් කරනවා. ඉතින් ඔයාලා සෑම සෙලු දිනාටම තෙරුවන් සරණයි. දැන් අම්මා හොඳින් හිටියානම් හොඳයි නේද? දැන් අම්මා මෙහෙම ඉද්දින් ඔයාලට මොකද හිතෙන්නේ? ඈ දුකයි. දුකයි. ඒතකොට දැන් අම්මා උයලා දෙන්න ඒව කරන්න මොකොත්ම බෑ. 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 ඒතකොට උයලා දෙන්නේ කවුද දැන්? තාත්තා. තාත්තා උදේ නැගිලා උයනවා. ඔව්. ඒතකොට හවසට එද්දිම? හවසට තාත්තා ඔය උයනවා. නෑ තමන් තමන් උයන්නේ. උයලා තියනවා. ඔව් හවසට එද්දිම. දවල්ට ඉන්නේ කෑමක් නෑ ඉතින් උදේ ටිකක් පිළා ඉන්නවා. ඒතකොට ඉස්කෝලේ ඔයා කෑම බීම අරගෙන යනවද? ඔව්. අරගෙන යනවා. තාත්තා උයලා දෙනවා අරගෙන යනවා. හැමදාම ඉස්කෝලේ යනවා. ඔව්. ඉගෙන ගන්න පුළුවන් නේද? දැන් කී වසරද ඉන්නේ? හතේ. හතේ ඉන්නේ. ජීවිතේ හැර දුකයි. මේ ජීවත් වීමත් අමාරුයි. ඉතින් මේ අසනීපින්ද දැන් අවුරුදු 6ක් මේ ඔව් 6ක් විතර අසනීපේ. ඉතින් මොකුත් කරගන්න විදියක් නැහැ. ඉතින් රස්සාවකට යන්න විදියක් නැහැ. මෙයාගෙත් හැමදේම කරන්න ඕන මං. පිටාගේ වැඩත් කරන්න ඕන. ඉතින් මේ හැමදාම වැඩක් නැහැ කරන්න. පුළුවන් නම් උපකාරයක් කරන්න. ඉතින් ගොඩාක් පින් සිද්ධ වෙනවා. ගේ සුට්ටක් හදාගන්න දවස් කරන්න. ඉතින් දුකදේ තමයි ජීවිතේ ගත කරන්න. ඉතින් සෙම හැදෙන හිටපු ගම ඊට පස්සේ ඔව් හුස්ම ගන්න බැරුව. ඒ කියන්නේ දවස් කීයක් වගේ නාවන්නේ? තමයි අවුවරිච්චාම දවස් දෙක තුනක් වගේ තමයි නාවන්නේ. ඔව් නැත්නම් හොඳට අඟ හොදලා ගන්නවා හවසට. හා හා. හොඳට අඟ හොදලා. ඒතකොට නාවන කටයුතුත් ඔයා මම තමයි කරන්නේ. ඔව්. මම තමයි කරන්නේ. ඔව්. හා. ඒතකොට අර ටැප් එක ළඟද නාවන්නේ? ඔව් එතන තමයි නාවන්නේ. එතන කොහොමද නාවන්නේ? එතන බබ්බා කට් එකේ රොතරයක් පුරවලා. හා හා. කෝප්පෙන්. ඔව්. හා නේද. එහෙම තමයි නාවන්නේ. එහෙම තමයි නාවන්නේ. හා හා. මේ දැන් මේ දවස්වල ටිකක් වැස්ස නිසා අඟ සුට්ටක් හොදලා ගන්නවා. ඔව්. එතකොට බෙහෙත් ගේන්න යද්දි මෙයා බස් එකේ දාගෙන යන්න බෑ නේ පුළුවන්. වීල් එක තමයි දාගෙන යන්නේ. වීල් එක දාගෙන. ඒ වටේ තොළු මුදල්. ඒකට මුදල් ඉතින් මම හොයා ගන්න ඕනේ ප්‍රමර හොයාගෙන ඉතින් ඒ කියන්නේ වැඩ කරලා දින එනකොට හොයාගෙන තියාගෙන දාගෙන යනවා ඉතින්. හා. එතකොට කන්න බොන්න ඒවා තියනවාද ඒවා කොහොම කන්න බොන්න දේවල්? කන්න බොන්න කියන්නේ මෙහෙම ඉතින් වැඩ නැද්ද දවසවලට කඩේට නයිට් නාවෙලා බල ටිකක් ගන්නවා. ඔව්. ඒ වාසේ වැඩක් තියෙන දවසට දෙනවා. දෙනවා. දෙනවා එහෙම තමයි. ජීවිතේ මාර දුකක් කට්ටක් වීද කනවා නේද? ඔව්. දැන් හැමදේම මේ තමන්ගේ බිරිඳ වෙන්නේ. ඔව් හැමදේම කරනවා ඉතින්. බිරිඳට ආදරේ. ඔව්. ඉදාල යන්න බැරිද? නෑ නේ. ඒ කියන්නේ ඔයාට කියන්නේ අවුරුදු 6ක් ඇතුළත මේක වෙලා නේ. ඔව්. ඔයා දෙන්න හොඳින් හිටපු දෙන්නෙක් නේ. ඔව් හොඳින් හිටියද මෙයා. කොහම එක වසරට බාරුනරම තමයි අසනීප වුනේ. අසනීප වුනේ. අසනීප වුනා. දැන් බිරිඳට මේ වගේ කරදරයක් වුණා කියලා බිරිඳ දාලා යන්න හිතක් නෑ. මන්ද? ඔව්. මං යන්නේ නෑ දාලා. දාලා නම් යන්න තිබ්බනේ. යන්න තිබ්බ. යන්න. මොකද මාත් එක්ක ආවට පස්සේ අසනීප වුනේ. ඔව්. මේකෙන් දෙකින් බෑ කරන්න. එහෙම කරන්න බෑ. මනුස්ස එක්ක විදියට අපිට එහෙම කරන්න බෑ. ඒ වුණාට එහෙම කරන මිනිස්සු ඉන්න ඕන තරම් නේද? ඉන්නවා. තමන්ගේ බිරිඳ අසනීප වුණාන් පස්සේ බිරිඳට කරදරයක් වුණාන් පස්සේ ගොඩාක් රටේ එහෙම දකින්න තියෙනවනේ. ඔව් දරුවට කරදරයක් වුණාන් පස්සේ ඔව් එයාලත් එක්ක ඉන්න එක නෙමෙයි කරන්න එයාලව දාලා යන්නේ. දාලා යන්නේ. දෙහෙම නෙමෙයි ඉතින් හරිද? එයාත් එක්ක ඉන්න ඕනේ හැම දෙයකම ඉතින් ඉන්න ඕන. ඔව්. පෙරිය අවස්ථාර පුළුවන් අවස්ථා ඉන්න ඕන. ඉන්න ඕන. කියන අපි දෙන්න කසාද බඳිනා කියන ජීවිතයක් කරනවා කියන්නේ මරණකම ඉන්නනේ. ඔය හැමදාම ඉන්නේ. ඉන්නනේ. ඔව්. මරණකම ජීවත් වෙන එක නේ. ඔව්. අම්මා හොඳින් හිටියා නම් ඉතින් සතුටුයි නේද ඔයාලට ඔයාගේ ඕන කාලේ අම්මට ප්‍රශ්න නේද පුතේ. ඔහොම තමයි ඉතින් මොනව කරන්නද නේද? බලමු අපි අම්මාව සනීප කරගන්න කොහොම හරි නේද? නැන්දලා මාමලාට කියලා. ඉතින් ඔයාලට පේන්න ඇති දකින්න ඇති මේ තාත්තා පුදුම තාත්තා කෙනෙක්. සමහර තාත්තලා අම්මලා හොඳින් ඉද්දිනුත් වෙන වෙන ප්‍රශ්න ඇති කරගෙන තමන්ගේ දරුවන්ව අම්මලා දාලා යනවා. හැබැයි මේ තාත්තා කියන්නේ මම මෙයාව ගේද්දින් මෙයා හොඳින් හිටපු කෙනෙක්. මෙයා අසනීප වුණාන් පස්සේ මම මෙයාව දාලා යන්නේ නැහැ. දාලා යන්න බෑ. මොනවා වුණත් මේ ඉන්නේ මගේ බිරිඳ, මගේ දරුවෝ.
මට මෙයාලා තමයි ඉන්නේ. මෙයාලා තමයි මගේ ශක්තිය. තාත්තට හයියක් නැති වුණත් තාත්තා හදන්නේ මේ කට්ටිය මේ අම්මව කොහොම හරි ගොඩ ගන්න. ඉතින් මේ තාත්තට හයියක් නැහැ මේ අම්මව ගොඩ ගන්න. මොකද හැම දෙයකටම හරස් වෙලා තියෙන මිල මුදල්. මොන දේ ආවත් අසරණකමට දුප්පත්කමට මිල මුදල් තමයි මූලික තැනට එන්නේ. ඉතින් අපිට පුළුවන් මේ වීඩියෝ එක බලන කට්ටියට කවුරු හරි වෛද්‍යවරයෙක් ඉන්නවා නම් දන්න කියන කෙනෙක් ඉන්නවා නම් කතා කරලා කියන්න. කවුරු හරි වෛද්‍යවරයෙක් ඉන්නවා නම් මේ අම්මට ප්‍රතිකාර කරන්න ඉදිරිපත් වෙන්න. ඉතින් මේ අම්මව ප්‍රතිකාර සඳහා විවිධ තැන්වලට අරන් ගිහිල්ලා වෙලා සනීප කරගන්න පුළුවන් වෙයි. ඉතින් මේ තාත්තට හයියක් නැහැ මුදල් දීලා ඒ වගේ තැන්වලට ප්‍රතිකාර සඳහා අරන් යන්න. ඉතින් තාත්ත අරන් යන්නේ රජේ රෝහලට. අපි දන්නවා ලංකාවේ රජේ රෝහලකින් හරි ප්‍රතිකාරයක් ලැබෙන්නේ නැහැ ඇත්තටම. රජයටත් සල්ලි නැහැ මේ දවස්වල. ඉතින් මොනවා හරි තියෙන බෙහෙත් ටිකක් දෙනවා, බෙහෙත් එකක් විදිනවා, එවනවා. ඉතින් අපිට පුළුවන් නම් 37ක අම්මා කෙනෙක් තව ජීවිතයේ එහෙම්මම. ඉතින් ඔයාලට පුළුවන් නම් මේ අම්මා වෙනුවෙන්, මේ තාත්තා වෙනුවෙන්, මේ පුතා වෙනුවෙන් මේ අම්මගේ ලෙඩේ සනීප කරගන්න යම් කිසි උදව්වක් කරන්න, මේ පුතාගේ අධ්‍යාපන කටයුතු සඳහා කෑමට බීමට මේ නිවසේ ඉතිරි වැඩ කටයුතු ටිකක් තියෙනවා. ඒ ටික මේ අම්මගේ ආරක්ෂාව වෙනුවෙන්, මේ දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් කරගන්න උදව්වක් උපකාරයක් කරන්න පුළුවන් නම් බෙහෙමින්ම පින් සිද්ධ වෙනවා. ඉතින් මේ බඩු මල්ල ලබා දුන්න මේ අම්මට ගොඩාක් පින්. මේ පීඩාවස ලැබෙන්න ඕන. ඒ කියන්නේ බෙහෙත් අනිවාර්යෙන් මේ දෙන්න ඕන. ඒ කියන්නේ මේ පිට එක හැදුනාම එයා වැටෙනවා නිකම්. කල්පනාවක් නෑ. දාගෙන වැටෙනවා. ඔව්. වැටලා විනාඩි 5-10 කරනකොට ඉතින් අමාරුයි යංගනේ. අමාරුයි. ඔව්. හා හා. කිසිම දෙයක් එදා දවසට ආයේ කරගන්න බෑ.